රබුකන සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි විමසීම අද දිනේත් සිදු කෙරෙනවා. සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම මේ වෙද විටත් සාක්ෂි ලබාගෙන තිබෙනවා. අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් 23 දෙනෙකු පෙනී සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ. පොලිසිය පාර්ශ්වය වෙනුවෙන් නීති කොට්ටාස බහර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුනිල් කුලරත්න යන මහත්වරුන් පෙනී සිටිනවා. රඹුක නැතිව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස් ප්‍රතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණා. මානව හිමිකම් කොමිසම සිදු කරන්නේ අධිකරණමේ ක්‍රියාමාර්ගයක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරි සුවයිද නිමල් කරුණාසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. මානව හිමිකම් කොමිසමත් පොලිසියත් එක්ව එම කාර්ය ඉටු කිරීම සඳහා එකඟ වූ බවයි පොලිස් ප්‍රතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇතී. මෙම නිලධාරීන් ලබන සඳුදා යලි කොමිසමට කැඳවීමට නියමිතයි. පොලිස්පත්තුමා මීට මාස ගානකට ඉඳලම මේ උද්ඝෝෂණ කිසිවකට වෙඩි තුවක්කුව පාවිච්චි කරන්න එපා කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. නමුත් කෑගල්ලේ සිද්ධියේදී තුවක්කුව පාවිච්චි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව පොලිසිය විනයානුකූලව කටයුතු කිරීමට තීන්දුව කළා. පොලිස්පත්තුමාගේ උපදෙස් වලට පරිබාහිරව ගනිපු තීන්දුව සම්බන්ධව විධිමත් තීරණය කරන්නට මානව හිමිකම් කමිසම සභාව ගන්නා උත්සාහය සම්බන්ධව එතුමා ඇලීමක් කළා. ඉදිරියේදී සාමකාමීව සිදුවෙන කිසිම උද්ඝෝෂණයක් සම්බන්ධව ප්‍රචණ්ඩ ආකාරයට ආරක්ෂක අංශ කටයුතු නොකරන බවට දැනට සිදුවෙච්ච සිද්ධිය සම්බන්ධව සියලු තොරතුරු මානව හිමිකම් කමිසම සභාවට ලබා දීලා ඒ මානව හිමිකම් කමිසම සභාව විසින් නිර්දේශ කරන කටයුතු ඉදිරියට ඒ විදිහටම කටයුතු කිරීමට මා හිතන්නේ පොලිස් පස්තුමා මේ අවස්ථාවේ එකඟ වුණා.